කාන්තාවකගේ සුන්දරත්වය ගැන අපි නිතරම කතා කරනවා සහ ඒ පිළිබඳව අපි ලොකු අවධානයක් දක්වනවා. සාමාන්‍යයෙන් කාන්තාවක් මනමාලියක් වන දවසට අපි සුන්දරත්වය තවත් වැඩිපුර බලාපොරොත්තු වෙන දවසක් බවට පත් වෙනවා. හැබැයි මේ මනමාලියක් වෙන දවසේ කොයි විදිහටද කාන්තාවක් අඳින්නේ, ඒ විදිහම ඒ වගේම කාන්තාවකගේ මේකප් එක ගැන අපි ටිකක් වැඩිපුර හිතනවා, ඒ ගැන කතා කරනවා. එදාට ඇය ටිකක් වෙනස් වෙන්න ඕන කියලා අපි කල්පනා කරනවා. ඉතින් අද දවසේදී වෙනස් විදිහට, අලුත් විදිහට ලස්සන මනාලියන් දෙදෙනෙක් අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ඔවුන් ගැන කතා කරන්න අපිත් එකතු වෙලා ඉන්නවා රූපලා වැනි ශිල්පී ෂෙහාන් ධනංජය. අයිබෝන් ෂෙහාන්. අයිබෝන්. ඉතින් ෂෙහාන් ධනංජය, මං අද විශේෂයෙන්ම අපේ මැදිරියට ඇවිල්ලා ඉන්න මේ මනාලියන් දෙන්න ගැන අපි කතා කරන්න ඕන. හැබැයි අපි වෙන්වෙන් වශයෙන් ඉස්සලම කතා කරමු ධනංජය. සාමාන්‍යයෙන් අපි මනමාලියක් වෙන දවසට අපේ හැමෝගෙම බලාපොරොත්තුව තමයි අනිත් හැමෝටම වඩා, කියන්නේ වෙනත් මනමාලියකට වඩා තමන් එදාට අඳින විදිහ, මේකප් එක, මේ හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනේ කියන අදහස. ඒ අදහසට අනුව ඔබ අද දවසේදී වෙනසක් කරලා අපිට අරගෙනවිල්ලා තියෙනවා. අපි මේ වෙනස ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. මුලින්ම කතා කරන්න ඕනේ මගේ පහතරට මනමාලි ගැන. සාමාන්‍යයෙන් පහතරට මනමාලි කියන පස්සේ සම්ප්‍රදායික පහතරට අපේ ලංකාව අපි දකින්නේ අද්දිකට ජැකට් එක ඇඳලා, ඉතින් ඒ විදිහට වේල් එක දාලා තමයි අපි දකින්නේ. ඒ වුණාට මම අද වෙනසක් කරන්න හිතුවා පහතරට මනමාලිය අත් කොට ජැකට් එකක් එක්කම ඊට පස්සේ ඉන්දියානු සාම්ප්‍රදායික සාරියකින්. හැබැයි ඒ සාම්ප්‍රදායික සාරියේ අපේ මොඩර්න් සාම්ප්‍රදායික විදිහට තමයි හදලා තියෙන්නේ. මොකද ජුවලරිස් මම ඔක්කොම යූස් කරලා තියෙන්නේ මොඩර්න් ඉන්දියන් ජුවලරිස්. ඉතින් ඒ නිසා මං හිතුවා වෙනසක් කරන්න හැමම වෙන්දට වැඩිය. ඔව්. ඇත්තටම මේ ජුවලරිස් ගැන කතා කරද්දිත් අපි සාමාන්‍යයෙන් වෙන්දට හරි සිම්පල් ජුවලරිස් පාවිච්චි කරනවා මේ වගේ පහතරට මනමාලියකට. හැබැයි ඔබ ඒක ටිකක් ග්ලැමර් ලුක් එකක් එන්න, ටිකක් ඉන්දියන් ලුක් එකට ටච් එකක් වෙන්න තමයි පාවිච්චි කළා තියෙන. එහෙම කරන්න විශේෂ හේතුවක් තිබද ධනංජය? මොකද දැන් අද කාලේ බ්‍රයිඩල් ඩ්‍රෙසින් කියලා කියන දවස ගන්න අප්ඩේට් වෙන ෆීල්ඩ් එකක්. ඉතින් ගොඩක් අය කැමති සාම්ප්‍රදායික විදිහට හැඩවෙන්නත් සහ මොඩර්න් විදිහටත් හැඩවෙන්න. ඉතින් මම අද හිතුවා හැම පැත්තටම හරින විදිහට අද කවුරුත් කරන විදිහට මොඩර්න් බ්‍රයිඩ් කෙනෙක් ඩ්‍රෙස් කරන්න. එතකොට අපි දැන් සාරියකේ කලයක ගැනත් කතා කරන්න ඕන. මේක පියෝර් වයිට් කලයකක්ම නෙමෙයි අපි පාවිච්චි කරලා තියෙන ඕෆ් වයිට් එකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඇයි මේ වගේ කලයකක් තෝරගන්න හිතුවේ? විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට සාරිය මේ ප්‍රෝග්‍රෑම් එකේ එනෙම හදලා දුන්නේ දයාන ප්‍රවීල්ගරේ. ඉතින් ශෂිකාක්කා, ශෂිකාක්කාට මම කිව්වා මෙහෙම සාම්ප්‍රදායික සාරියක් නෙමෙයි ශෂිකාක්කා, මම හිතන් ඉන්නේ පොඩ වෙනස් විදිහ මොඩර්න් සාරියක් කියලා. ඉතින් ඒ නිසාම අපි ඕෆ් වයිට් සාරියකකින් ස්ටෝන්ස් ඇන්ඩ් පර්ල්ස් තමයි අද අපි සාරියකට යූස් කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි හිසකෙස් පිළිබඳව කතා කරන්න ඕන නේද? අපේ හෙයා ස්ටයිල් එක ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. ඇගේ මේ නැචරල් හෙයා එකමද පාවිච්චි කළ තියෙන්නේ ධනංජය? ඔව්, මෙයාගේ නැචරල් හෙයා එකම තමයි. මොකද මේ නිරූපිකාවගේ අද මම සාබයි කරලා තියෙන මෙයාගේ නැචරල් හෙයා එක ලොකු කර්ලි හෙයා එකක් තියෙන්නේ. ඉතින් මම හිතුවා මෙයාගේ කර්ලි එක ඩැමේජ් එකක් වෙන්නේ නැති විදිහට කර්ලි හෙයා එකම දාන හෙයා ස්ටයිල් එක විදිහට. ඊට අමතරව දැන් අපි සාමාන්‍යයෙන් ඔෆ් වයිට් එකකට බ්ලූ ටච් එකක් තියෙන ජුවලරිස් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එකට වෙනසක් කරන්න හිතුවේ ඇයි? කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් ඕෆ් වයිට් එකක්, ඕෆ් වයිට් සාරිකක් ගත්තම අපි ඒකටම මැච් වෙන්නනේ ජුවලරිස් ගන්න. හැබැයි මේකේ බ්ලූ ටච් එකකුත් එක්ක තමයි තියෙන්නේ. බ්ලූ ටච් එකක් කරන්න හිතුවේ දැන් සාමාන්‍යයෙන් අපි දකින්නේ ඕෆ් වයිට් සාරික නිසා හිතන්නකෝ සිල්වර් ජුවලරිස් අපි පාවිච්චි කරක එතකොට සාරික පේන්නෙත් නැහැ, ජුවලරිස් පේන්නෙත් නැහැ, වෙනමම පේන්නේ. ඉතින් මම හිතුවා අද වෙනසක් කරන්න සිල්වර් ජුවලරිස් වල බ්ලූ ටච් එකක් ගිහිල්ලා, ඉතින් ආවට පේනත් ඇති මගේ අයි මේකප් එකෙත් මම යූස් කළ තියෙන පොඩි බ්ලූ ටච් එකක්. ඉතින් ඒකෙන් අයි මේකප් එකත් ග්ලැමර් ලුක් අරගෙන ජුවලරිස් විත් ඒ ලුක් එක ගන්න තමයි හිතුවේ අද. සහ ඒ වගේම මේකප් එකත් ග්ලෝයින් ලුක් එකක් විදිහට අපිට අරගෙන වෙලා මැට් ෆිනිෂ් එකක් නෙවෙයි ග්ලොස් ෆිනිෂ් එකක්. දැන් මේ දවස්වල ට්‍රෙන්ඩ් එකනත් පොඩි මේ ග්ලාසි මේකප්. ඉතින් ග්ලාසි මේකප් එක ගොඩක් ෂිම කරලා ඉතින් දැන් ගොඩක් ට්‍රෙන්ඩ් එක යන්නේ ඉතින් ෂිම මේකප්. ඉතින් ඉන්ස තමයි මම යූස් කරේ. හොඳයි. ඊට පස්සේ අපිත් එක්ක ඉන්න අනිත්
මනාලිය ගැන අපි කතා කරන්න ඕන. ඇගේ ඇඳුම් විලාසිතාව ගැන අපි ඉස්සෙල්ලම සඳහන් කරමු ධනංජය. ඇගේ ඇඳුම් විලාසිතාව දැන් අපි සාම්ප්‍රදායික සාමාන්‍ය අපි දකින්නේ සාමාන්‍ය ඉන්දියානු මනමාලිය රතු පාට, එහෙම නැත්නම් මෙරුන් කලර්, ඊට පස්සේ බ්ලැක් කලර්, ඒ වගේ වර්ණ වෙන ලෙහෙංගාස් අපි දකින්න. ඉතින් මම හිතුවා වෙනසක් කරන්න ඕනේ කියලා ග්‍රීන් කලර් එකෙන්. සාමාන්‍යයෙන් ඉන්දියාවේ අපි දන්නේ ජාතිපක්ෂ මොනරා. ඉතින් ඒ නිසා මොනරාගේ වර්ණයෙන්ම තමයි මම මේ ලෙහෙංගක මේ නිර්මාණය කරගත්තේ වෙනසක් කරන්න ඕන නිසා. සහ පොඩි pink touch එකක්. Pink touch එකක් දීලා තියෙනවා. Peach look එකක් තියෙනවා නේද ධනංජය. ඒ අතරම අපි jewelries ගැනත් කතා කරන්න ඕනේ. ටිකක් heavy jewelries අපි ටිකක් නෙමෙයි හොඳටම අපි heavy jewelries තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් මේ වගේ heavy jewelries පාවිච්චි කරනකොට එක එක්කෙනාගේ ශරීර ප්‍රමාණය අනුව අපි මේක වෙනස් වෙනවා නේද ධනංජය. මොකද දැන් අද මම සහභාගී කරන නිරූපිකාව ඉතින් ඒ නිසා නිරූපිකාවගේ ෆීචර්ස් උත් එක්ක මම බැලුවේ මේ වගේ heavy jewelries ගියොත් එයාට match වෙනවා කියලා. මොකද දැන් අපි ලැහැංග එකේත් ලොකු design එකක් තියෙනවා, heavy work එකක් තියෙනවා. ඉතින් jewelries උත් ඉතින් ඒ look එකෙන් ගියාන් පස්සේ එතකොට වෙනසක් තියෙනවනේ කියලා හිතලා තමයි මම මේ විදිහ jewelries පාවිච්චි කරේ. හොඳයි. අපි ඇගේ makeup එක ගැනත් කතා කරමු. ඇගේ makeup එක දැන් අපි සාමාන්‍යයෙන් ඇත්තම Indian කියලා කියපුවාම ඒ කියන්නේ ඉන්දියානු විලාසිතා. හරිම glamour look එකක් තියෙන. ඒ කියන්නේ dark makeup, eye makeup එකෙන් අර අපි දැන් Bollywood films එහෙම බලන්න කට්ටිය. ඉතින් ඒ වගේ මම හිතුවා මේ පාරත් ඉතින් මගේ bright ඉතින් ඒ වගේ Bollywood touch එකක් ගෙන විදිහට makeup එක use කරන්න. සහ අපි අර his පළඳනාව දැන් මේ වෙනකොට ටිකක් trend එකක් බවට පත් වෙලා තියෙනවා Bollywood වල. ඕ එකෙන් මේ සාමාන්‍ය තුන්තල දාන්නේ සාමාන්‍ය ඉස්සරහින් නලලෙන් මේ දෙපැත්තට නෙවෙයි දෙන. ඒත් අද මම තුන්තල පාවිච්චි කරේ ඔළුව මැද්දෙන් බෙදලෙන විදිහට. ඉතින් ඒ නිසා මේ දවස trend එකේ තියෙන එකක් තමයි. ඔව්. අපි නිරූපකවන් දෙන්නගේ නම් දෙකක් මතක් කරමු ධනංජය අද අපිත් එක්ක. පහතරට මනමාලි විදිහට සහභාගී වෙන්නේ මధు. ඊට පස්සේ ඉන්දියානු මනමාලි සහභාගී වෙන්නේ සඳලි. හොඳයි. ධනංජය දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මටත් මේ වගේ දේවල් කරගන්න ඕන, එහෙම නැත්නම් මම කොහොමද මේක මැච් කරගන්නේ, මේ වගේ ප්‍රශ්න ගැටලු තියෙනවා අපේ කාන්තාවන්ට. එහෙම ගැටලුවක් තියෙනවා නම් අපි කොහොමද ධනංජයව සම්බන්ධ කරගන්නේ? අනිවාර්යෙන් පුළුවන්. මගේ Facebook පිටුව Instagram social media accounts තියෙනවා. එහෙම නැත්නම් මගේ contact number එක මම කියන්නම්. 07020976014 කියන number එකෙන් WhatsApp උනත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. 07020976014 76014 කියන දුරකථන අංකයට ඔබ කතා කරොත් ඔබට පුළුවන්කම තියෙනවා ධනංජයව සම්බන්ධ කරගෙන ඔබට මේ හා සම්බන්ධව යම් ගැටලු තියෙනවා නම් සහ මේ ඔබට දැන කියාගන්න යම් දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව දැනගන්න ධනංජයට කතා කරලා. ඉතින් ෂහන් ධනංජය ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. ගොඩක් ස්තුතියි මට මේ වැඩසටහන ආරාධනා කරාට. ඔව් අපි තවත් දවසක මේ වගේම ලස්සන මනමාලියක් අපේ මැදිරියට අරගෙන එයි කියලා බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම. හොඳයි. ඉතින් ඒ බලාපොරොත්තුවත් ඔබේ හිතේ තබන ගමන්ම අපි සූදානම් වෙන්නේ බදාදා නුගසවණෙන් කෙටි විරාමයක් අරගන්න. තවත් ඔබට වටිනා කියන බොහෝ දේවල් තියෙනවා ඔබත් එක්ක බෙදා හදාගන්න. ඒ නිසා රැඳිලින්න කියලා ආරාධනා කරනවා බදාදා නුගසවණ සමගින්.